සුබ දවසක් කියලා මුලින්ම පිළිගන්නවා යක්කුල රාවණා නාලිකාවට අද දවසේ අපි කතා කරන්න යන්නේ ලේඛන කලාව සම්බන්ධව පුස්කොළ ලේඛන කලාව විහාරස්ථාන වල ප්‍රගුණ කළ බව ඓතිහාසික තොරතුරු අනුව සිටිය හැකිය පැරණි පන්සල් අධ්‍යාපන ක්‍රමය අනුව පුස්කොළ ලිවීමේ ශිල්පය හදාරන දරුවන් ඇතුළු ආධුනිකයන් විසින් ප්‍රාථමික අවස්ථාවේ බිම වැල්ලේ හෝ වැලිපිලේ දමරැඟිල්ලෙන් අකුරු ලියා හුරු විය යුතුය. මේ සඳහා නිදර්ශනයක් ලෙස සද්ධාතිස්ස රජු කුජ්ජතිස්ස තෙරුන් මුණ ගැසීමට විහාරස්ථානයට යන විට ඒ හිමියෝ දිවා විහරණ ස්ථානයේ ඇඳක වාඩි වී ඇඟිල්ලෙන් බිම ලේඛනයක් ලියමින් සිටියේ යනුවෙන් දක්වා තිබීම සඳහන් කළ හැකිය. මනුෂ්‍ය සමාජයේ භාෂණ ව්‍යවහාරයේ ප්‍රථමයෙන් බිහි වූ බවත් ලේඛන ව්‍යවහාරයේ භාෂණය පදනම් කරගෙන පසු කාලීනව බිහි වූ බවත් වාග් විද්‍යාඥයන් හා භාෂා විශාරදයන්ගේ පිළිගැනීමයි. ඒලර් හා එල්.එක්. මෝගන් යන මානව විද්‍යාඥයින්ගේ අදහස අනුව ලේඛන කලාවත් නාගරීකරණයත් එකිනෙකට සමාන්තරව ශිෂ්ටාචාර යුගයේදී ප්‍රචලිත විය. පවසන පරිදි ලේඛන කලාව ඓතිහාසික ලේඛන වලට මුල පිරුවා වූද ශිෂ්ටාචාරයක් හඳුන්වා දුන්නා වූද නාගරික විප්ලවයේ අනිවාර්ය අතුරු නිෂ්පාදනයකි. දකුණු ආසියාවේ ප්‍රධාන ලේඛන මාධ්‍යයක් වූ පුස්කොළ පොත් ලේඛන කලාව ආරම්භ වූ කාල වකවානු පිළිබඳ විද්වතුන්ගේ විවිධ අදහස් ඉදිරිපත් වී තිබේ. ලංකාවේ පුස්කොළ භාවිතය හා පුස්කොළ පොත් ලේඛන කලාවේ මූලාරම්භය මෙන්ම එහි ව්‍යාප්තිය හා විකාශනය කුමන අවධියක කෙසේ සිදු වූවේද යන්න විවිධ මත පවතී. දැනට ශ්‍රී ලංකාවෙන් හමුවන පැරණිතම පුස්කොළ පොත ලෙස සිංහල අකුරින් ලියන ලද ජුල්ලවග්ග පාලිය සඳහන් කළ හැකිය. ක්‍රිස්තුපූර්ව 1236-1271 අතර කාලයේ දී දෙවෙනි පෙරකුම්බා රජ දවස මෙම පුස්කොළ පොත රචනා කරන ලද්දේයි මහාචාර්ය සෙනරත් පරණවිතාන සඳහන් කරයි. පුස්කොළ පොතේ කොළ 163ක් අන්තර්ගත අතර කොළඹ ජාතික කෞතුකාගාරයේ මයික්‍රෝෆිල්ම් ගත කර ඇත. වීදුරු ප්‍රදර්ශන කුටියක අධි ආරක්ෂා සහිතව මෙම පුස්කොළ පොත තබා ඇත. මහාචාර්ය පී.පී. ප්‍රනාන්දු දක්වන පරිදි දැනට දඹදෙණි රාජධානි සමයේදී එනම් 13 වන සියවසේදී ලියන ලදැයි සලකන ලක්දිව හමුවන පැරණිම පුස්කොළ පොත් හතර ලෙස චුල්ලවග්ගය කොළඹ ජාතික කෞතුකාගාර විසුද්ධමග්‍ර ටීකාව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුස්තකාලය සාරත්ථදීපනි නම් විනය ටීකාව පළමු කාණ්ඩය ලන්ඩන් නුවර බ්‍රිතාන්‍ය කෞතුකාගාරය සාරත්ථදීපනි පිටපත පැරිස් නුවර ජාතික පුස්තකාලය දැක්විය හැකිය. ලේඛන කලාවේ ව්‍යාප්තිය වඩාත් පුළුල් වීමට ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේදී සිදු වූ මහින්දාගමනයේ ඉවහල් විය. මේ කාලවකවානුව වන විට ලේඛන කටයුතු සඳහා ස්ථිර තනතුරු පවා ඇති වී තිබුණි. පාලි බෝධි වංශයේ සඳහන් වන පරිදි ශ්‍රී මහා බෝධිය වැඩමහු පිරිසට තනතුරු ප්‍රදානයේදී බෝධිගුප්ත කුමරුට ලංකා ජගති මහලානෝ හිවත් ලංකා ජයමහා ලේඛක තනතුරුද සුමිත්ත කුමරුට ජයමහලානෝ හිවත් ජයමහා ලේඛක තනතුරුද පිරිනැමීය. බෝධි පරිපාලනය හා පිරිස් පාලනය මෙන්ම ලේඛන කටයුතු පවත්වාගෙන යෑමද ඔවුන්ගේ රාජකාරි අතරට ඇතුළත් වනන්ට ඇත. එහෙයින් මේ වකවානුව වන විට විවිධ ලේඛන පුළුල්ව පැවති බව අවබෝධ වේ. බ්‍රාහ්මී අක්ෂර සහිත ලෙන් ලිපිවල සඳහන් වන පරුමකවරුන් දැරූ තනතුරු අතර ගණක හා කණපෙඩික තනතුරු දැරූ පරුමකවරුන්ද සඳහන් වේ. කණපෙඩික යනු වාර්තා තබන්නන් හිවත් වාර්තා ලියා සුරක්ෂිත කරන්නන්ය. ගණක යනු ගණන් තබන්නන් හිවත් ගණක අධිකාරීන්ය. ඔවුන්ද ගණන් පිළිබඳ වාර්තා පවත්වාගෙන ගිය බව පෙනේ.
මේ සියලු ලිපි ලේඛන සඳහා පුස්කොළ උපයෝගී කොට ගන්නට ඇතේ යන්න සිටිය හැකිය. හෙළ අටුවා නම් සංග්‍රහයෙන් මුල්ම ඓතිහාසික මහා පරිමාණ ලේඛන සාහිත්‍යයක් පිළිබඳ කරුණු අනාවරණය වේ. ක්‍රිස්තු වර්ෂ 5 වැනි සියවසේ බුද්ධඝෝෂ හිමියන්ට පාලි අටකථා රචනා කිරීමට මූලාශ්‍ර වූයේ මේ හෙළ අටුවා ග්‍රන්ථ සමූහයයි. අනුරාධපුර මහාවිහාරයට වැඩම කළ බුද්ධඝෝෂ හිමි එහි අධිපති හිමි නමගෙන් අටුවා ලිවීමට අවශ්‍ය පුත්පත් ලබා දෙන ලෙස ඉල්ලීම් කරන ලදයි. සඳහන්ය ක්‍රිස්තු වර්ෂ 10 වන සියවසේ රචිත දම්පියා අටුවා ගැට පදේ මගද බසින් තිබූ අටුවා හෙළ ඇදුරෝ හෙළ බසට නැගූ බව සඳහන් වන අතර එහි ඇති ආදර්ශ පාටවලින් සිකවලද රචනා කරන අවධිය වන විට හෙළ අටුවා පරිහරණය කරන ලද බව පැහැදිලි වෙයි. ශාරිපුත්‍ර සංඝරාජ හිමි විසින් රචිත සාරත්ථ දීපනය මගින් ක්‍රිස්තු වර්ෂ 13 වැනි සියවස අවසානය දක්වාම හෙළ අටුවා නොනැසී පැවති බවට හෙළ අටුවා පිළිබඳව අවසන් වරට සඳහන් වීමෙන් තහවුරු වේ. විනය පිටකයට අයත් එහි සම්පිණ්ඩනය ලෙස සැලකෙන පරිවාර පාලි නම් මහා ග්‍රන්ථය ක්‍රිප්පු 1 වැනි සියවසට පෙර දීප නම් භික්ෂුව විසින් රචනා කරන ලද බව ග්‍රන්ථාවසානයේ සඳහන් වේ. මෙය ලක්දිවට ත්‍රිපිටකය ගෙනා පසු ලංකාවේදී ඊට එකතු කරන ලද ග්‍රන්ථයක් බවට පැහැදිලි සාධක තිබේ. ලංකාවේ පැරණිම වංශ කතාව වන දීප වංශය රචනා කළ කතුවරයා ග්‍රන්ථාරම්භයේදී සඳහන් කරන්නේ නානා වර්ණයන්ගෙන් යුත් කුසුමයක් මෙන් ග්‍රන්ථ කරන ලද පරම්පරාගත වංශ කතාවන්ගෙන් යුත් සිහල අටකථා නම් පුරාණ ලේඛනයක් තමාට උපස්තම්භක වූ බවයි. මේ අනුව අටකථා හා වංශකථා වැනි දීර්ඝ කෘති රචනා කිරීම සඳහා භාවිතා කළ හැකි එකම සුලභ ද්‍රව්‍යය තල්පත් බව පැහැදිලි වේ. මහාවග්ග පාලියට අනුව ක්‍රිස්තු පූර්ව 6 දී උපාලි නම් දරුවකුට අකුරු ඉගැන්වීම පිළිබඳ තොරතුරු වලින් පුස්කොළ ලිවීම පැවති බව අනාවරණය වෙයි. එමෙන්ම උපසපන් භික්ෂුවක් වාචිකව හෝ තලකොළ ආදිය ලියා හෝ මරණයේ ගුණ වර්ණනා කළහොත් දුක්කට ඇවතට පත්වෙයි යනුවෙන් කංකා විතරණි මාන්තිකට්ට කතාවේ සඳහන් වීමෙන් පැහැදිලි වන්නේ තන්පත්වල ලිවීම ප්‍රගුණ කළ බවයි. මහාචාර්ය සෙනරත් පරණවිතාණයන් පෙන්වා දෙන පරිදි පරම්පරාගත කතාවල සඳහන් වන ආකාරයට ජානකී හරණය රචනා කළ කතුවරයා එහි පිටපත් කිහිපයක්ද රචනා කර භාරතයේ රජවරුන්ට හා පඬිවරුන්ට යැවූ බවත් එම ග්‍රන්ථයක් කියවූ මහකවි කාලිදාස සිංහල කවියා දැකීමේ අපේක්ෂාවෙන් ලංකාවට පැමිණ ඇති බවත් පැහැදිලි වේ. මේ අනුව මහකව්‍ය රචනා කරන්නටද තල්පත් භාවිතා කරන්නට ඇති බවටද සාධක සපයයි. ක්‍රිස්තු පූර්ව 2-3 සියවස් වල සිට ලිපි හුවමාරුව සඳහා පුස්කොළ යොදාගෙන ඇති බවත් ක්‍රිස්තු වර්ෂ 6 වන සියවස වන විට පුස්කොළවල ග්‍රන්ථ පිටපත් කිරීම බහුලව සිදු වී ඇති බවත් පෙනේ. එමෙන්ම නිශ්ශංක මල්ල රජුගේ ගඹුල්ල පුවරු ලිපියේ කුහුවන් හා මියන් විසින් කාල දමන බැවින් ත්‍යාග දීමනා පෙර පැවති පරිදි තල්පත්වල නොලිය තඹපත්වල ලිවිය යුතුයයි යන්න සඳහන් වීමෙන් පැහැදිලි වන්නේ මෙම කාල වකවානුවේදී පුස්කොළවල ලිවීම බහුල වශයෙන් සිදු වී තිබූ බවය. පුස්කොළ පොත් හා ලේඛන ආරම්භ වන්නේ ස්වස්ති ශ්‍රී වැනි වචනයකින් වන අතර සෙල්ලිපි සිද්ධම් ස්වස්ති ශ්‍රී වැනි වචනවලින් ආරම්භ වේ. ක්‍රිස්තු වර්ෂ 2 වන සියවස වන විට පුත්පත් රචනා කිරීම සඳහා විශේෂිත ලේඛකයන් සිටි බවත් එමෙන්ම රජමාලිගාවල සහ ධනවතුන්ගේ මන්දිරවල හිම්පුත් ලිපිකරුවකු ලවා කිය වූ බව සඳහන් කළ හැකිය. මහාවංසයේ දැක්වෙන පරිදි දුටු ගැමුණු රජු මරණ මංචකයේදී ලිපිකරුවකු ලවා පින් පොතක් කියවූ බව දැක්වේ. මේ අනුව සිටිය හැක්කේ රජවරුන් ප්‍රභූන් හා සමාජයේ සෙසු ජනයා අතරද තමන් විසින් කරන ලද විහෙර විහාරාරාම
ඉදිකිරීම සහ දීමනා ප්‍රදානය වැනි ගුණයක්ම වව අමුණු ඉදිකිරීම වැනි සමාජ සංවර්ධන කටයුතු ක්‍රිස්තු පූර්ව 2 සියවස වන විට රාජ නියෝග හා නීති ප්‍රීති පැනවීම වැනි ව්‍යවස්ථාදායක කටයුතු විලනාම හා ගනුදෙනු වැනි කටයුතු ලේඛනගත කිරීම ප්‍රචලිතව තිබුණු බවය ඒ අතරින් පුරවැසියන් විසින් දැනගත යුතු වැදගත්ම සහ දීර්ඝ කාලීනව පැවතිය යුතු පොදු රාජාඥා හා ආගමික කටයුතු පිළිබඳ කරුණු සෙල්ලිපි වල අන්තර්ගත කෙරිණි. පසු කාලයේ වංශකතා රචනා කිරීමේ ලා පදනම් වූයේ මෙම ලේඛන බවද සිටිය හැකිය. මේ නිසා එම ලේඛනය හා පුත්පත් ලංකාවේ ලේඛන කලාවේ වැදගත් අංශයක් සේ සැලකිය හැකිය. මහාවංශ විස්තරයේ පොතක යන්න ඍජුවම සඳහන් වන බැවින් ඒවා පුස්කොළ පොත් බව නිසැකවම විශ්වාස කළ හැකි වේ. බොහෝ ඇසූ පිරූ ඇති උගතුන් බහුශ්‍රත නමින් හැඳින් වූ අතර ඔවුන් වාචික සම්ප්‍රදාය අනුගමනය කරලීය. ග්‍රන්ථදුර හා විදර්ශනදුර යනුවෙන් සම්ප්‍රදාය දෙකක් පසු කළ ඇති විය. විසුද්ධිමග්ග සන්නය අනුව උදෙදස්සා හා පරිපුච්ඡා යනුවෙන් ක්‍රම දෙකක් පැවති බව දක්වා ඇත. මෙහිදී උදෙදස්සා යනු පෙළ කියවීම ලෙසත් පරිපුච්ඡා යනු අර්ථ විවරණ සැපයීම ලෙසත් හඳුන්වනු ලැබේ. මෙමගින් පැහැදිලි වන්නේ ග්‍රන්ථ පරිහරණය පිළිබඳ සමාජය දැන සිටි බවයි. මේ සියලු ලේඛන පුස්කොළවල සටහන් කරන ලද ග්‍රන්ථයන්ය. පුස්කොළ ලේඛන කලාව විහාරස්ථානවල ප්‍රගුණ කළ බව ඓතිහාසික තොරතුරු අනුව සිටිය හැකිය. පැරණි පන්සල් අධ්‍යාපන ක්‍රමය අනුව පුස්කොළ ලිවීමේ ශිල්පය හදාරන දරුවන් ඇතුළු ආධුනිකයන් විසින් ප්‍රාථමික අවස්ථාවේ බිම, වැල්ලේ හෝ වැලිපිලේ දඹරැඟිල්ලෙන් අකුරු ලියා හුරු විය යුතුය. මේ සඳහා නිදර්ශනයක් ලෙස සද්ධාතිස්ස රජු කුජ්ජතිස්ස තෙරුන් මුණ ගැසීමට විහාරස්ථානයට යන විට ඒ හිමියෝ දිවා විහරණ ස්ථානයේ ඇඳක වාඩි වී ඇඟිල්ලෙන් බිම ලේඛනයක් ලියමින් සිටියේ යනුවෙන් දක්වා තිබීම සඳහන් කළ හැකිය. මෙයින් පෙනෙන්නේ තරමක් විවෘත ස්ථානයක බිම වැල්ලේ හෝ වැලිපිලක අකුරු ලියූ බවකි. එහෙයින් ක්‍රිස්තු පූර්ව 3 සියවසේ සිටම පන්සල් අධ්‍යාපන ක්‍රමය පැවති බවත් එහිදී අක්ෂර හා ලේඛන කලාව ප්‍රගුණ කිරීම සඳහා පුස්කොළ භාවිතා කරන ලද බවත් සිටිය හැකිය. පුරාණ කාලයේ සිටම භික්ෂූන් වහන්සේලා වාසය කළ පිරිවෙන් හාත්පස පොල්හාතල්ගස් වගා කළ බව සඳහන් වෙන අතර බුද්ධ කාලයේදී පවා මේ සිරිත පැවති බව අටකතාවල දැක්වේ. තල්ගස් වලින් භික්ෂූන්ට ලැබිය හැකි එකම ප්‍රයෝජනය පුස්කොළ සැකසීමට පුස්කොළ ලබා ගැනීම පමණි. එහෙයින් ආරාම අවට තල්ගස් රෝපණය කළේ පුස්කොළ පොත් ලිවීම සිදු කළ නිසා බව පෙනේ. මෘදු ඉන්දසාල හා නුහි වැනි ගස්වල කඳන්වල හෝ එවැනි ගස්වල හටගත් තන්කොළ ආදී කොළවල හෝ ගසේ තිබියදී අකුරු ලියන්නා වූ භික්ෂුව පාචිත්‍ය අවැතියට පත්වේ යනුවෙන් සමන්ත පාසාදිකාවේ පාචිත්‍ය වර්ණනාවේ සඳහන් වේ. මෙය ලංකාවේ ලේඛන කලාව සඳහා ප්‍රධාන ලේඛන මාධ්‍යයක් ලෙස තලකොළ භාවිතා කරන්නට ඇති බව පසක් වේ. තල්ගස ඉතා වටිනා වෘක්ෂයක් ලෙස පැරණි යුගයේ සිට සලකා ඇත. එසේ සැලකිල්ලට පාත්‍ර වී තිබෙන්නේ බෞද්ධ ධර්මයේ තල්කොළවල සටහන් කරන නිසා වන්නට ඇත. තල්ගස් වලට සොරුන් නැගීම වැළැක්වීමට ගස වටා කටු වර්ග බැඳීම හෝ දාරුමය. මඳුරෙක්ෙහි බැඳ ඌට පහර දීම හෝ කළේය යනුවෙන් බුද්ධ ඝෝෂ හිමියන් පවසා ඇත. උපික්කල තිස්ස හිමියන්ට වැටකේ පතක ලියා වළගම්බා රජු විසින් අභයගිරි විහාරය පවරා දුන් බව මහාවංශයේ සඳහන් වේ. ඒ අනුව තල කොළයට අමතරව වෙනත් මාධ්‍යයන්ද යොදාගත් බව පැහැදිලි වේ. භික්ෂූහු රාත්‍රී කාලයේ දීපහන් එළියෙන් පොත් කියවූ බව සමන්ත පාසාදිකාවේ සඳහන් වී ඇත. එමෙන්ම තුලාධාර පබ්බතේ විසූ ධම්මරක්කිත භික්ෂුව වසර 30ක් ග්‍රන්ථ පරිහරණයෙන් බැහැරව සිටි බවද අනාවරණය වේ. මහා විහාරයේ
ගන්තපන්නික පාසාද යනුවෙන් වෝහාරික තිස්ස රජු විසින් ගොඩනැගිල්ලක් ඉදිකරවනු ලැබූ බව සඳහන් වන අතර ගන්තපන්නික යන වචනයෙන් අදහස් වන්නේ පොත් සඳහා පිළියෙල කළ පුස්කොළ තැන්පත් කර තිබූ ස්ථානය විය හැකිය යන්න අදහස් වේ. අතීතයේදී රාජ්‍ය පාලන කටයුතු වලට අමතරව පොත්පත් රචනා කළ රජවරු ගැනද සඳහන් වේ. එනම් බුද්ධදාස රජුදේශීය වෛද්‍ය ග්‍රන්ථයක් වූ සාරාර්ථ සංග්‍රහය රචනා කිරීම, කුමාර ධාතුසේන රජු ජානකීහරණය රචනා කිරීම හා එහි පිටපත් විදේශ රටවලට යැවීම, දෙවැනි මුගලන් රජුධර්ම කව්‍යද පළමු වන දප්පුල නඩු තීන්දුවද පස්වෙනි කාශ්‍යප රජු දම්පියා ගැටපද සන්නේ යනුවෙන් තව බොහෝමයක් උදාහරණ දැක්විය හැකිය. මේ සියලු ග්‍රන්ථ පුස්කොළවල රචනා කරන්නට ඇතේ යන්න සැලකේ. සමකාලීන සමාජයේ සෑම විෂයක් පිළිබඳව ස්ත්‍රීන්ටද අවබෝධයක් තිබුණු බව විවිධ ඉතිහාසගත කරුණු මගින් පැහැදිලි වේ. එනම් කාවන්තිස්ස රජුගේ ප්‍රධාන ඇමතිගේ දියණිය සූපශාස්ත්‍ර විෂය පිළිබඳ මනා පුහුණුවක් ලබා තිබුණු බවද කල්‍යාණතිස්ස රජුගේ විසව උත්තිය කුමරු සමග ලිපි හුවමාරු කිරීමෙන් ඇයට ලියන්නට කියවන්නට හැකියාව තිබූ බවද පසක් වේ. රැජිනගේ සිට දිලිඳු ස්ත්‍රිය දක්වාම විවිධ තරාතිරම් නියෝජනය කරමින් ලෙන් ජූජා කර ඇති බව එම ලෙන්වල සඳහන් පාඨවලින් පැහැදිලි වන අතර ඊන් අවබෝධ වනුයේ ස්ත්‍රීන් අධ්‍යාපන මට්ටමින් ඉහළ තැනක සිටි බවයි. එමෙන්ම මහසෙන් රජුගේ බිසවට තේරවාදය හා මහායානයේ පිළිබඳ මනා අවබෝධයක් තිබුණු බවට ඇය විසින් වෛතුර්යවාද පොත විනාශ කරවීමෙන් පෙනේ. හතරවෙනි මිහිඳු රජුගේ මිහින්තලා පුවරු ලිපියෙන් සහ උදාමහය සෙනෙවියගේ පුරියන්කුලම පුවරු ලිපියේ සඳහන් ආකාරයට ක්‍රිස්තු වර්ෂ 10 වන සියවස වන විට තල් ගස් කැපීම සම්පූර්ණයෙන්ම තහනම් කර නියෝග පනව තිබුණි. මේ අනුව පැහැදිලි වන්නේ වටිනා ද්‍රව්‍යයක් ලෙස තල කොළ සලකා තිබෙන බවයි. ලංකාවේ තල උයන්ද පැවති බවට සාහිත්‍ය සාධක තිබේ. එවැනි තල වනයක් පිළිබඳව විසුද්ධි මාර්ගයේ සඳහන් වේ. අන්තර්ජාතික වශයෙන් පිළිගත් විද්‍යාස්ථාන හා විශ්වවිද්‍යාල තිබුණු බවට සාක්ෂි ලෙස මහා විහාරය, අභයගිරිය, තිස්ස මහාරාමය, තුලාධාර පබ්බත විහාරය, මණ්ඩලාරාමය, ආලාහන පරිවෙන, කාලදීග වාපිච්චාර විහාරය, තිඹුලාගල වැනි ස්ථාන දැක්විය හැකි අතර මේ සියලු ස්ථානයකම පුස්කොළ භාවිතා කර ඇති බවටද සාහිත්‍ය තොරතුරු හා පුරාවිද්‍යාත්මක සාධකද ලැබී ඇත. මහාවිහාරයේ ගන්තාකර විහාරය ලෙස සැලකෙන පුස්තකාලය ඒ අතරින් පැරණිතම පුස්තකාලය යැයි සඳහන්ය. එමෙන්ම ජේතවනාරාමයේ පුස්තකාලය හා පුත්තැන්පත් කළ මන්දිර දෙකක් තිබුණු බවද සැලකේ. මහා පරාක්‍රමබාහු රජු පුස්තකාල 100ක් ප්‍රතිසංස්කරණය කළ බවද ඔහු විසින් දිකරවන ලද සියලු සංඝාරාමයක් පාසාම පුස්තකාල දෙකක් අයත් වූ බවද දැක්වේ. හතරවන පරාක්‍රමබාහු කාලයේදී ඇති වූ සාහිත්‍ය උද්දාමය නිසා 550 ජාතක පොත සිංහල භාෂාවට නගා රට පුරාම බෙදා හැරිය අතර එකල බොහෝ පුත්පත් රචනා විය. යාපන අර්ධද්වීපයේ පාලන කටයුතු කළ ආර්ය චක්‍රවර්ති පරම්පරාව යටතේ සාහිත්‍ය කටයුතු ඉතා උසස් මට්ටමකින් පැවතුණි. වාරෝදය ශේඛරාසශේඛර නම් වූ ප්‍රාදේශීය පාලකයා එහි සාහිත්‍ය දියුණුව වෙනුවෙන් විශාල සේවයක් කර ඇත. මෙම කාලවකවානුවේදී නක්ෂත්‍රය, වෛද්‍ය ශාස්ත්‍රය, සංස්කෘත හා පුරාණ යනාදී විෂයන් සම්බන්ධ ග්‍රන්ථ පරිවර්තනය කරන ලදී. සරස්වතී මහාලය නම් වූ පුස්තකාලයේ විශාල පුත්පත් ප්‍රමාණයක් තැන්පත් කර තිබුණි බව සඳහන්ය. එමෙන්ම 6 වන පරාක්‍රමබාහු කල සාහිත්‍ය හා ග්‍රන්ථකරණයේ දියුණුවක් ඇති වූ බවත් එම රජුගේ අනුග්‍රහය යටතේ කෑරගල මද්මාවති, වීදාගම ගණානන්ද, පැපිලියානේ සුනේත්‍රා දේවි, තොටගමුවේ විජයබාහු සහ මුල්කිරිගල ඉරුගල් කුලතිලක පිරිවෙන යනාදී විද්‍යාස්ථාන ඇති විය.
එම ආයතනවල ආගම මෙන්ම දර්ශනය වෛද්‍ය ශාස්ත්‍රය නක්ෂත්‍රය සංස්කෘත පාලි හා දෙමළ භාෂා උගන්වනු ලැබූ අතර පුත්පත් රචනා කිරීම හා පුස්තකාල ඉදිකිරීමද සිදුවිය කොළඹ ජාතික කෞතුකාගාර පුස්තකාලයේ තිබෙනු පුස්කොළ එකතුව මගින් ගමේ වනුයි පුස්කොළ පොත් සඳහා අතීතයේදී කිතරම් වැදගත් ස්ථානයක් හිමිව පැවතිනිද යන්නේ එම පොත් එකතුව ඇතුළු අත්පිටපත් 5000ක් පමණ මෙහි තැන්පත් කර ඇත එම එකතුන් වනුයි W ද සිල්වා එකතුව ඉමෙවිල් එකතුව ඉසි වීර එකතුව ආනන්ද හේ කුමාරස්වාමි එකතුව ඉබි ගුණරත්න මුදලි එකතුව මීට අමතරව පේරාදෙණිය විශ්වවිද්‍යාල පුස්තකාලයේ පුස්කොළ පොත් එකතුවේ ද සේරම් එකතුව ඇතුළු පිටපත් 40ක් පමණද රාජගිරියේ දේශීය වෛද්‍ය විද්‍යාතනය ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේනතුව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය කැලණිය විශ්වවිද්‍යාලය මහනුවර ප්‍රාචීන පුස්තකාලය කොළඹ වෛද්‍ය විද්‍යාලය පුස්තකාලය හා ජාතික පුස්තකාලය යන ස්ථානවල පුස්කොළ තැන්පතු යනාදී ඉතා වැදගත් එකතුන් ලෙස දැක්විය හැකිය ඉහත සඳහන් සාහිත්‍යමය ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක විමර්ශනය අනුව පැහැදිලි වන්නේ ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ සිටම ලංකාවේ පුස්කොළ ලේඛන කලාව පැවති බවට සිටිය හැකි සාධක තිබෙන බවයි. ඉතින් අද දවසේ මේ තොරතුරු ඔබගේ ජීවිතයට එකතු කරගන්න ලැබුණු එකට ගොඩක් සතුටුයි. අද දවසේ වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන්ම ලයික් කරන්න කමෙන්ට් කරන්න ෂෙයා කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා අපි අදට ගිහිල්ලා එන්නම් ඕකේ තැන්කියු